අද මම කතා කරන්න යන්නේ මේ පරිසරය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්ට අතිශය වැදගත් වෙන ඇප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් ෆෝන් එකකට අපිට දාගන්න පුළුවන් යෙදවුමක්. දැන් සාමාන්‍යයෙන් මේ වගේ හවස් වරුවේ මේ පරිසර පද්ධතියකට ඇවිදින්න යනකොට අපිට ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ විවිධ සත්තු වර්ග, විවිධ ශාක වර්ග, විවිධ කෘමි වර්ග, විවිධ කුරුල්ල වර්ග මේ වගේ ගොඩාක් අය අපිට හම්බෙනවා. නමුත් පුංචි අවස්ථාවකට කාරණාවක් තියෙන්නේ. දැන් මේ අපිට හම්බෙන මේ සත්තුන් අඳුරා ගන්න විදිහක් අපිට නැති වුණොත්, මේ ශාක වර්ග අඳුරා ගන්න විදිහක් අපිට නැති වුණොත් ඒක ටිකක් අඩුපාඩුව. සමහරවිට ගොඩාක් දුර්ලභ ශාක, ගොඩාක් දුර්ලභ සත්තු වර්ග අපිට හම්බෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක කොහොමද අපි මේකලන් අඳුරගන්නේ? දැන් මේ හැම එක්කිනාම මතක තියාගෙන ඉන්න අපිට විදිහක් නැහැනේ. කොහොමද මේගොල්ලන් අඳුරගන්නේ? මේ ගැන විස්තර හොයාගන්නේ කොහොමද පහසුවෙන් කියන කාරණාව මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. අද මම දැමිත් එක්ක පොඩ්ඩක් ඇවිදින්න ආවා අවස්සරේ. ඉතින් මේ කාරණාවත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ කියලා හිතුවා අපි දෙන්නා ගෙදර යන්න කලින්. ඉතින් මම හිතනවා මේ වගේ මේ පරිසරය ගැන අපේ දැනුම වර්ධනය වීම අතිශය වැදගත් කියලා. මොකද මේ පරිසරය සමග බද්ධ වෙච්ච මේ විශේෂයෙන්ම පරිසරය ගැන කාරණා හොයලා බලන විද්‍යාත්මක ඇසකින් බලන පරපුරක් ගොඩනැගීමට අන්නේ ඒ පරපුර අපිට රටක් විදියට ඉස්සරහට යන්න ගොඩාක් වැදගත් වෙනවා කියලා හිතනවා. ඉතින් ඒ සඳහා දෙන්න පුළුවන් පුංචි උදව්වක් තමයි මේ දෙන්න උත්සාහ කරන්නේ. මේ අපේ පුංචි ලංකාව කියලා කියන්නේ ජෛව විවිධත්වයෙන් හරිම අනූන රටක්. ඉතින් මේ ඉතාම කුඩා කොටසක, මේ භූමියේ ඉතාම කුඩා කොටසක වුණත් මේ ජීවය හරියට පැහැදිලි විසිරලා තියෙනවා. ගොඩාක් ජීව වර්ග අපිට හිතාගන්නවත් බැරි ජීවි පද්ධති, ජීවි රටාවන්, මේ මසුන්, ඊට පස්සේ විවිධ කෘමි වර්ග, විවිධ ශාක වර්ග, ඒ වගේම විවිධ වෙනත් ජීවීන් අපිට දකින්න හැකියාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ගොඩක් අය අඳුර ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ කුඹුරු යායක වුණත් අපිට මේ වගේ අපිට අඳුරගන්න ලැබෙන විවිධ ශාක වර්ග, විවිධ සත්ත්ව වර්ග, විවිධ පක්ෂී වර්ග, විවිධ මේ මසුන් වර්ග අති විශාල ගාණක් ඉන්නවා. මේවා ගැන අපි ගැන අපි අපිට දැනුමක් නැති එක හරිම අඩුපාඩුවට කාරණා. ඉතින් මේ ඇප් එකෙන් අපි උත්සාහ කරන්නේ කොහොමද මේ අය අඳුරගන්නේ, මේ ගැන වැඩිදුර විශ්ලේෂණයක් කිරීමට අපි උත්සාහ කරන්නේ කියන කාරණාව ගැන. ඉතින් මේ යෙදවීමට අපි කියන්නේ Google Lens කියලා. විශේෂයෙන්ම Android devices වලට Google Lens කියලා වෙනම අපිට යෙදවීමක් විදිහට මේක ලබා ගන්න පුළුවන්. ඒ වගේම iOS devices වලට Google Search කියලා වෙනම යෙදවීමක් තියෙනවා. එහි එක කොටසක් විදිහට මේ Google Lens කියන feature එක අපිට ගන්න පුළුවන්. දැන් මේ දැන් අපි සාමාන්‍ය ඇවිදින්න ගියාම දැන් මේ යෙදවීම භාවිතා කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔගලන්ට කරන්න තියෙන්නේ යම්කිසි feature එක, යම්කිසි සතෙක් අඳුරගත්ත, යම්කිසි සතෙක් දැක්කහම, කෘමියෙක් වේවා, යම්කිසි ශාකයක් වේවා, යම්කිසි මලක් වේවා, පක්ෂියෙක් වේවා, ඔගලන්ට තියෙන්නේ ඒ අවස්ථාවේ ඒ අයගේ ෆොටෝ එකක් ගන්න. ඒක සාමාන්‍ය හොඳ කැමරාවක් කරනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් අතේ තියෙන මොකක් හරි කැමරාවකින් වුණත් කමක් නැහැ. ඒ දේ කරන්න පුළුවන් නම් අපිට කරන්න තියෙන්නේ ඒ වගේ විශේෂම යම්කිසි සතෙක්ගේ අපි පින්තූරයක් ගන්නවා නම් අපි උත්සාහ කරන්න ඕනේ සතාගේ විවිධ ඇංගල් වලින් සහ විවිධ අපිට පුළුවන් නම් පින්තූර රූප රාමු කීපයක් ලබා ගන්න අපි උත්සාහයක් දරනවා නම් ඒක ගොඩාක් වැදගත් වෙන්න ලොකු උදව්වක් වෙනවා මේකෙන් අපිට අඳුරා ගැනීම සහ. ඉතින් ඕගලන්ට මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. කරන්න තියෙන එකම දේ ඒ වගේ යම්කිසි ජීවියෙක් අඳුර ගත්තාම එයාගේ ෆොටෝස් කීපයක් ගන්න ඊට පස්සේ අපිට පුළුවන් ඇනලයිස් කරන්න. මම මේක වෙනම කියලා දෙන්නම් මේ සතුන් අඳුරා ගැනීම සඳහා. දැන් අපි දැහැමිය අලුත් මලක් හොයාගෙන කො දැන් පින්නන්නේ මල පින්න වන් කොබන්. දැන් මේක යා කවදාවත් දැකලා නැති, මීට කලින් දැකලා නැති මලක්. ඉතින් මේ මලේ අපි පින්තූර ටිකක් අපි අද ගමු. ඊට පස්සේ අපි බලමු මේක අපි මේ අඳුර ගන්න. කොහෙද දැහැමිය මල තිබුණේ? මේ පැත්තේ. කො? මේ පැත්තේ. කොබන් කොහෙද? ආ මේ තියෙන්නේ. මේ තියෙන්නේ මලනේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ වගේ අවස්ථාවක් ආපුවාම දැන් මේක නම් අපි ටිකක් සුලබෝ දැකලා තියෙන ශාකයක්. ඒ වුණාට දැහැමී එක දැක්කේ අද. ඉතින් ඇත්තට මම මේකේ නම දන්නේ නැහැ. ඉතින් අපි බලමු අපිට කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. විශේෂයෙන් මේ වගේ මලක් සහිත ශාකයක් නම් ඒ මලත් එක්කම පින්තූරයක් ලබා ගැනීම ටිකක් වැදගත්. මොකද එතකොට ගොඩක් වෙලාවට දැන් අපේ දැන් මේ වගේ ශාක ගත්තාම ගොඩක් වෙලාවට පත්‍ර එක හා සමානයි.
ගොඩක් පත්‍ර එක හා සමාන පත්‍ර තියෙන ගොඩාක් ශාක තියෙනවා. නමුත් මල සාමාන්‍ය වෙනස් වෙන නිසා අපිට හැකියාවක් තියෙනවා විවිධ මේ අපිට විවිධ මේ හැඩතල වලින් අපිට විවිධ මේ ආකාර වලින් මේකේ ෆොටෝස් කීපයක් ලබා ගන්න එක ලේසි. දැන් අපි බලමු මේකේ ෆොටෝස් කීපයක් ගන්න. මම මේකේ විවිධ ඇන්ගල් වලින් මේ ෆොටෝස් ටිකක් ගන්න උත්සාහ කරනවා. ඉතින් ශාක විතරක් නෙමෙයි විවිධ කෘමි වර්ග වලත් අපිට මේ වගේ පින්තූර ලබා ගන්න පුළුවන්. දැන් මෙයා ඉතාම කුඩා කෙනා. දැන් වැදගත්ම කාරණාවක් තමයි හැබැයි විශේෂයෙන්ම කෘමීන් වගේ ගන්නකොට අපිට ෆොටෝ එකක් පාවිච්චි කරලා එයාගේ විශාලත්වය ටිකක් හිතා ගන්න අමාරුයි. ඒක නිසා පොඩි අදහසක් එයා ගැන විශේෂයෙන්ම මේ කෘමියාගේ විශාලත්වය ගැන තියාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඇත්තටම මෙයා මිලි 3ක් විතර මිලිමීටර් 3ක් විතර ඉතාම කුඩා මේ මේ කෘමියෙක්. මම ඇත්තටම මෙයාව දැකලා නැහැ. මම හිතන්නේ ගොඩාක් බහුලව ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් අවසනාවට මම මෙයාව කලින් දැකලා නැහැ. මම මෙයාගේ පින්තූර කීපයක් ගන්නම් අපිට ඇනලයිස් කරගන්න පුළුවන් වෙන්න. ඉතින් මෙහෙම යන හැම චාරිකාවකේ මේ වගේ සමනල්ලු හම්බවීම නම් ඉතින් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. මෙයා නම් ගොඩක් සුලභ සමනල්ලු විශේෂයක්. නමුත් අපි මෙයාවත් ඇනලයිස් කරලා බලමු. මෙයාගේ පින්තූර කීපයක් ගත්තා විවිධ කෝණ වලින්. අපි ඇනලයිස් කරලා බලමු කොහොමද මෙයාව පේන්නේ කියලා. ඉතින් අද අපේ හවස් වරුවේ අපි ඇවිදින්න ආව මේ පුංචි ගමනේ අපි විවිධ ශාක වර්ග අලුත් ශාක වර්ග කීපයකත් ඒ වගේම විවිධ සත්තුන්ගේ විශේෂයෙන්ම මේ කෘමි සතුන්ගේ මේ රූප කීපයක්ම අපි ගත්තා. ඉතින් මම ඊළඟට පෙන්නන්නම් කොහොමද මේක ඇනලයිස් කරන්න කියලා. මම දැන් කියලා දෙන්න යන්නේ Google Lens භාවිතා කරලා කොහොමද මේ විවිධ සතුන් නිවැරදිවම අඳුරගන්නේ කියලා. දැන් මේකට අපි මුලින්ම කරගන්න ඕනේ දේ තමයි මේ ගත්ත ඉමේජස් ටික මොකක් හරි ෆෝල්ඩර් එකකට දාගන්න එක. දැන් උදාහරණයකට මම මෙතන මේ ෆෝල්ඩර් එකට දාගන්නවා විශේෂයෙන්ම දිනය සහය ස්ථානය ඇතුළත් කරලා මගේ කෝඩ් එකක් තියෙනවා ස්ථානවලට විවිධ යන ස්ථාන මේවා කරගන්න. එහෙම අරගෙන මම මේක ෆෝල්ඩර් එකට දාගන්නවා අපේ කම්පියුටර් ඇතුළේ තියෙන. ඉතින් මේ ගත්තු ඩේටා ටික හොඳම දෙයක් තමයි මේක සෑම විටම Google එකේම සර්විස් එකක් තියෙනවා Google Photos කියලා. ඒ Google Images එහෙම නැත්නම් Google Photos කියන එකට අපි ඉදිරිපත් කරගන්න එක. අපිට පුළුවන් ඒක ඉදිරිපත් කරගන්න මේ විදිහට ඒකේ account එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. අපිට ඒ account එක හදලා ඒ Google මේක වැඩි වෙලා යන්නේ නැහැ. අපිට ටග් ගාලා මේක කරගන්න පුළුවන්. අපිට පුළුවන් මේ ෆෝල්ඩර් එකේ තියෙන සේරම ඩේටා මේ Google Images වලට Google Photos වලට අපිට මේ අප්ලෝඩ් කරන්න. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙහෙම සේරම ටික සිලෙක්ට් කරලා කෙලිම මේකට අපි අප්ලෝඩ් කරන එක. දැන් සාමාන්‍යයෙන් මේක ඔරිජිනල් ක්වොලිටි එකෙන් දාන්න පුළුවන්. ස්ටෝරේජ් ටිකක් ක්වොලිටි එක අඩුයි. නමුත් කියන්නේ ටිකක් ෆයිල් සයිස් එක අඩු ප්‍රමාණයෙන් දාන්න පුළුවන්. මම මේක සිලෙක්ට් කරලා කන්ටිනියු කරනවා. ඉතින් ටික වෙලාවක් යනවා මේ ටික අප්ලෝඩ් වෙන්න. මේ විදිහට අප්ලෝඩ් වෙලා දැන් මේකේ තියෙන වාසිය තමයි ඇත්තට මේක අපිට හැමදාම මේක ලොකු රෙපොසිටරි එකක් වගේ මේක බිල්ඩ් වෙනවා. දැන් මගේ ඇත්ත account එකේ නම් ගොඩාක් ඉමේජස් තියෙනවා මේ වගේ. නමුත් මේක මම දැන් ඔයගොල්ලන්ට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න පෙන්නන්නේ. අද මේකට මේ විදිහට අප්ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඉතින් මේක වැදගත් මොකද පසු කාලීනව උනත් ඔයගාට ගිහිල්ලා ඇනලයිස් කරන්න පුළුවන්. එතකොට මේ Google Images වලත් හරි වැදගත් කාරණාවක් තමයි ඒ ගත්තු දිනය සහ ස්ථානය සහ පුළුවන් නම් වෙලාව පවා ඔයගලන්ට මේකේ අප්ඩේට් කරලා ඒ ෆෝල්ඩර් එක හදලා ඒකට වෙනම ඇතුළත් කරන්න පුළුවන් නම් හරි වටිනවා. දැන් මම මේක අප්ලෝඩ් වෙනකන් ඉඳලා ඊළඟ අපි වීඩියෝ එක කොහොමද කන්ටිනියු කරන්න කියන එක පටන් ගමු. අපිට මේ වගේ විවිධ ජීවීන් අඳුනා ගැනීමේ හැකියාව හම්බෙන්නේ මේ Google සමාගමෙන් අපිට ලබලා දීලා තියෙන සර්විස් එකක. මේක ඇත්තටම ෆ්‍රී සර්විස් එකක්. මේකට කියන්නේ Google Lens කියලා. මේ Google Lens එක සාමාන්‍යයෙන් ඉන්නේ ඇප්ලිකේෂන් එකක් විදියට. ඉතින් ඕගලන්ට පුළුවන් මේක ඕගලන්ගේ මොබයිල් එකට අවශ්‍ය නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේක වෙනම ඇප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් කියන්නේ මේකෙන් හරි ඕගලන්ට වෙබ්සයිට් එකිනුත් ඒක මේවා කරන්න පුළුවන්. ගිහිල්ලා මේක ඔයගලන්ට පේනවා මේක Android වලටත් පුළුවන්. Android වලට නම් මේක ඇත්තටම Google Lens විදියට එන්නේ. iOS device device එකක් නම් තියෙන්නේ ඔයගලන්ට Google Photos හරි Google search එකේදී මෙතන මේ Lens කියන camera search එකකින් ඔයගලන්ට මේක ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි කරන service එක තමයි Google කරන Google Lens එකේ තියෙන service එක තමයි mainly අපිට පුළුවන් මේ වගේ මොකක් හරි plant එකක් හරි එහෙම නැත්නම් මේකේ ගොඩක් සර්විසස් තියෙනවා. උදාහරණයක් විදිහට යම්කිසි දෙයක්
කන්වර්ට් කරන්න මොකරි ට්‍රන්ස්ලේට් කරගන්න ඕනනුත් යම්කිසි වෙන භාෂාවක් තියෙන දෙයක් මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ මොනවා හරි ඕනෙම Google image එකක් අපිට search කරන්න පුළුවන්, මේ වගේ product එකක් search කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ වගේ මොකක් හරි image එකක් තියෙනවා නම් ඒක copy කරගන්න. ඊට පස්සේ plants detect කරන්න පුළුවන්. ඉතින් මේ වගේ math equation උනත් කරන්න පුළුවන්. මේ වගේ ගොඩාක් services තියෙනවා. මේක හරි වටින එකක් ඇත්තටම. ඉතින් මේක දැන් අපි සාමාන්‍යයෙන් එන්නේ මේක app එකක් විදිහට. නමුත් අපිට මේක enable කරගන්න පුළුවන් ඇත්තටම අපි Google Chrome එකට. මේක කරගන්න පුංචි දෙයක් තියෙන්නේ Chrome තිද්දක ඊට පස්සේ මෙහෙම /flags කියලා මෙහෙම search කරන්න. flag කියලා කියන්නේ special features Chrome වල තියෙන අපිට ඒව enable කරගන්න පුළුවන්. මේ flags කියන මේ මේ මේකට ගිහිල්ලා ඔගොල්ලෝ lens කියලා search කරන්න. lens කරලා search කරාම මෙන්න එතන search your screen with Google lens කියලා. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේක enable කරගන්න. enable කරාම පස්සේ ඔයගලන්ට මේක relaunch කරන්න කියලා එනවා. relaunch කියන්නේ හරියට මේක restart කරනවා වගේ. ඒක කරාම ඔයගලන්ට ආයේ මේක මේ විදිහට කියන්නේ enable වෙලා එනවා. දැන් ඔයගලන්ට පේනවා search your screen with Google lens කියන එක enable වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ බොහොම සරල දෙයක්. දැන් මම අර කලින් දාගත්ත photos ටික Google photos වලට දාගත්ත photos ටික දැන් ඒව ඇවිල්ලා තියෙන්නේ. හිතන්න මට මේ එක සතෙක්ව මට සර්ච් කරන්න ඕනේ කියලා. ඉතින් මට අවශ්‍ය නම් මම මෙන්න මේ ඉමේජ් එකට ගියා. ඉමේජ් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට තියෙන හරි සරල දෙයක් මේක right click කරලා search Google for image. දැන් මේක මේ option එක එන්නේ අපි අර flags වලට ගිහිල්ලා lens එක active කරපු නිසා තමයි. නැත්තම් එන්නේ නැහැ. search Google for image කියන එකට ගියාම ඔයගොල්ලන්ට වෙනම tag එකක් tab එකක් open වෙනවා. ඒකේ ඔයගලන්ට පුළුවන් මෙන්න මේ සතා මේ විදියට අඳුර ගන්න. දැන් අපිට ඒකේ යම්කිසි ඒරියා එකක් අපිට ওই වගේ ලබා දෙන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට ඒක ඔටෝමැටිකල් මේක ඇත්තටම AI එකක්. මේක හරිම විසිතුරු feature එකක්. ඉතින් ගොඩාක් මේකේ ප්‍රයෝජන තියෙනවා විශේෂයෙන්ම මේ අපි මේ වගේ explore කරන කෙනෙක්. දැන් ඔයගලන්ට පේනවා මෙතන අපිට exact match එක වගේ මම මැච් එකක් අපිට එනවා. දැන් මේ තියෙන්නේ ඒ කියන්නේ මේ 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 සමනලයා pale grass blue කියලා අපිට සර්ච් කරලා තියෙන්නේ. අපිට පේන විදිහට මේ මෙයාගේ exact match එක තමයි. දැන් බලමු අපි ඒක Wikipedia article එකට ගියාම අපිට මෙයා ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාට හොයාගන්න හැකියාවක් තියෙනවා. දැන් මේ තියෙන්නේ South Asia තමයි මේ ගොඩක් හම්බෙන්නේ. මෙහෙම කියලා මේ විස්තර හැම එකම අපිට බලා ගැනීම හැකියාව තියෙන ති මේ වගේ ගොඩක් අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මේක එක සර්ච් එක. දැන් මේ අපි ඇතරම මේ සමනලේ වර්ගයක් තමයි මේ සර්ච් කරේ. අපි ඊළඟට බලමු තව මොකක් හරි උදාහරණ. අපි මේ වගේ plant එකක් අපි සර්ච් කර බලමු. දැන් මේ plant එක අපිට පුළුවන් මේක right click කරලා නැවත search Google for image ගියාම එයා ඒක usually automatically detect කරනවා. දැන් මේ තියෙන එහෙම detect කරාම ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් මේ වගේ ගොඩාක් options තියෙනවා. මේව ගොඩාක් options දෙනකොට අපිට තියෙන්නේ ඒකට සමාන අපේ plant එකට සමාන එකක් වගේ අපිට හම්බුනොත් ඒක click කරලා ඒක අපිට search කරලා බලන්න අපිට පුළුවන්. දැන් බලමු. දැන් මේක නම් image link එකක්. මේ විදිහට අපිට විවිධ links එනවා. උදාහරණයක් විදිහට දැන් මේ වගේ අපිට search කරලා බලන්න පුළුවන්. දැන් මේ වගේ විවිධ images දැන් සමහරලාට Google අපිට දැන් Wikipedia වගේ article එකක් නොවෙන්න පුළුවන්. නමුත් මේ වගේ matching වෙන options වලින් අපිට මේක search කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් හරිම වැදගත් feature එකක්. මේ විතරක් නෙමෙයි. දැන් අපිට යම්කිසි හිතන්නක තව ශාක වර්ගයක් හරි මල් වර්ගයක් හරි එහෙම නැත්නම් මේ විද කෘමි වර්ගයක් හරි අපිට අඳුර ගන්න අවශ්‍ය වුණා කියලා. උදාහරණයට මෙන්න මේ වගේ ශාකයකට අපි ගියොත් අපි මේක කියලා සර්ච් කරමු. ගිහිල්ලා මේක try search Google for Google lens එකෙන් අපි සර්ච් කරාම ඔයගලන්ට පුළුවන් ඇත්තරම මේකේ පේනා නේද? දැන් මේ වගේ අපිට අවශ්‍ය නම් ඒ ඒරියා එක අපිට දෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මම හිතන්නේ මේක තමයි. يعني මේ මේ
මේ ප්ලාන්ට් එක තමයි ඔයගලන්ට පේනවා ටක් ගාලා මේකේ අපිට තොරතුරු හොයාගන්න පුළුවන්. ඉතින් මේක කරගන්න පුළුවන් දෙයක් තමයි සරල දෙයක් ඔයගලන්ට පුළුවන් මේකේ ලින්ක් එක අරගෙන මේ ප්ලාන් දැන් අපේ මේකේ අරගෙන යම්කිසි තොරතුරු ටිකක් ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකක් විදිහට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඒක මං හිතන්නේ ගොඩාක් වැදගත් වෙනවා. ඊට පස්සේ ඔයාලට කවදා හරි මේක සර්ච් කරගන්න උනනවා නම් මේ ලින්ක් එකට ගියාම නම් ඔයාලට ඇත්තටම මේ තොරතුරු නැවත ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට මේ ගොඩාක් මේ ශාක වලට මේ හැම ශාකයකටම වගේ අපිට හොයාගන්න පුළුවන්. තව එක්කෙනෙක් තමයි මෙයාට විසිදුරු කෙනෙක් මම ඇත්තටම දැකලා නැති කෙනෙක්. අපි බලමු යාවත් ගන්න පුළුවන්ද කියලා. මේ විදිහට අපි සර්ච් කරාම ඕකේ මේ තියෙන. මං හිතන්නේ මෙයා තමයි සතා. මේ තියෙන්නේ මේ විදිහට අපිට මෙයා ගැන සේරම විසිදී ඕගොල්ලන්ට පේනවා මේක කොච්චර පවර්ෆුල් ෆීචර් එකක්ද කියන එක. I think ගොඩාක් වැදගත් විශේෂයෙන් පරීක්ෂණ කරන අයට ගවේෂණයේ අපි අවට තියෙන දේවල් ගවේෂණය කරන්න ඉගෙන ගන්න අයට මේ වගේ ෆ්‍රී සර්විසස් භාවිතා කරලා කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා උගලන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරන්න මේ වගේ විශේෂයෙන්ම අපි අවට ඉන්න මේ වගේ සතුන් අපිට අඳුරා ගන්න හැකියාවක් ලැබෙනවා නම් අපිට ඒගොල්ලන්ව භාවිතා කරලා ඒගොල්ලන්ගේ ගහනයන් පිළිබඳ විස්තරයක් අපිට ගන්න හැකියාවක් තියෙනවා නම් මං හිතනවා ඒක ගොඩාක් වැදගත් වෙවි කියලා. ඇත්තටම මේ වගේ ගවේෂණයක් කරන්න උත්සාහ කරනකොට අයිති මේ හැමතිස්සෙම මේ වගේ එක රෙකෝඩ් එකක් ඔයගලන්ට තියාගන්නත් පුළුවන්. දැන් බලන්න මේ සතාගේ උනත් ටග් ගාලා මේක එච්චරම පැහැදිලි නැති ඉමේජ් එකක්. ඒ වුණාට මේ සතාගේ උනත් මට මේ වගේ සර්ච් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ ෆීචර් එක භාවිතා කරලා. දැන් කෙනෙක්ට පින්තූර අරගෙන මේක ඇනලයිස් කරනවට වඩා මේක ලයිව් ඒ කියන්නේ මේ මොහොතේ යම්කිසි ඇනලිසිස් එකක් කරගන්න ඕන නම් යම්කිසි නොදන්නා ජීවි කාණ්ඩයක ගහක හරි කෘමියෙක්ගේ හරි වෙනස් සතෙකුගේ හරි ඒකත් කරගන්න පුළුවන්. දැන් අපිට ඒ ඇප්ලිකේෂන් එක තියෙනවාද? උදාහරණයකට මේ ගහ අපිට අඳුරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කරන්න පුළුවන් අපේ ඩිවයිස් එකට ගිහිල්ලා අපි දැන් මෙතන මම අර කියපු අපේ Google Lens කියන එකට ගිහිල්ලා මට පුළුවන් Google Lens එකේ මේක මේ විදිහට ඒක සර්ච් කරන්න. සර්ච් කරනකොට ඔයගලන්ට පේනවා ඒක ඩිටෙක්ට් වෙනවා. දැන් මේ තියෙන එක ඩිටෙක්ට් වුණා. ඩිටෙක්ට් වුණාට මට මේක සර්ච් බටන් එකට යන්න පුළුවන්. සර්ච් බටන් එකට ගිහාම මට පේනවා ඒ කවුද ඒ ස්පීෂීස් කියලා. දැන් මට ඊට පස්සේ මේකේ තව මේකේ තොරතුරු වලට අවශ්‍ය නම් ඒ තොරතුරු වලට යන්නත් පුළුවන්. ඒ ගහ අඳුර ගන්න මේ අවශ්‍ය නම් ඒ කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් මේක හරි සරලයි. ඉතින් මේ වගේ දැන් සමහරලාට මොකද වෙන්නේ මෙහෙම අපි සර්ච් කරාම අපිට හරියට මැච් වෙන්නේ නැතිම එක එනවා. ඒ වගේ අවස්ථාවක ඕගලන්ට ආයෙ කරන්න තියෙන්නේ මේක කොහොම හරි බැක් ගිහිල්ලා ආයෙ පොඩ්ඩක් වෙනම ඇන්ගල් එකකින් ඒක සර්ච් කරලා බලන්න. දැන් පේනවනේ මේ වගේ ඩිටෙක්ට් කරනවා. ඒක කරලා වෙනම ඇන්ගල් එකකින් සර්ච් කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන්. දැන් මේක නම් අපිට හොඳ එක්සැක්ට් සර්ච් එකක් තියෙනවා. ඉතින් අපිට සමහරවිට මේ වගේ සජෙෂන්ස් කීපයක් දෙනවා. ඒ සජෙෂන් අතරින් ඕගොල්ලන්ට මැච් වෙන හොඳම හරිම ප්ලාන්ට් එක මොකක්ද කියලා අපිට ප්ලාන්ට් එක නම් එහෙම කෘමියක් නම් එහෙම ඒ විදිහට අපිට මේක සර්ච් කරලා අපිට මැච් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕක තමයි අද අපේ වැඩසටහන. ඉතාම පොඩි වැඩසටහනක් වැඩිපුර වෙලා යන එකක් නෙමෙයි. නමුත් අතිශය වැදගත් ඕගොල්ලන්ට මේක මේ අපේ ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වීම සඳහා. ඉතින් මම හිතනවා මේ කාරණා වැදගත් වෙන්න ඇති කියලා ගොඩාක් දෙනෙක් මේ ඇප් එක ගැන දැනටම දන්නවා ඇති. නමුත් නොදන්න කෙනෙක් හිටියොත් ඒක වැදගත් වෙවි කියලා හිතනවා. ඉතින් ඉස්සරහට තියෙන අපේ පුංචි වීඩියෝ එකටත් එක්ක පුංචි උදව්වක් දෙන්නත් එක්ක තමයි මේ වැඩසටහන අද ඉදිරිපත් කරේ. ඉතින් නැවත මේ වගේ වැඩසටහනකින් අපි හම්බෙමු. එතකම ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වැඩසටහන එක්ක සම්බන්ධ වුණාට. බයි කියන්න. බයි.